ජනාධිපතිවරණය මේ විදිහට යනවා. පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා සහ රාජ්‍ය සභාවේ මැතිවරණවල යලුත් සන්ධානයෙන් තමයි තරම් කරන්නේ. සමනායකයෝ දෙන්නෙක් ඉන්නවා. මේ සන්ධානයේ මේ හෙට දවසේ සංකරා වුණත් ජනාධිපතිවරණයෙන් පස්සේ තමයි තනතුරු වලට පුද්ගලින් නම් කිරීම සිදු වෙන්නේ. ඒක කලබලෙන් එක් කටයුත්ත කරන්නේ නැහැ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදාවට ලක්ව සිටින ජනතාවට සහන සැලසීම පිළිබඳවද මහින්ද අමරවීර මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා. රටේ ප්‍රදේශ ගණනාවක මේ වෙන විට පවුල් විශාල ප්‍රමාණයක් ගම්මතුරෙන් පීඩාවට පත් වෙලා, ඒ වගේම නිවාස විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වෙලා තිබෙනවා. අපේ සියලුම පක්ෂේ ක්‍රියාදරයන්ට අපි මේ වෙනකොට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අයට හැකි ආකාරයෙන් උදව්පකාර කරන්න කියලා මැතිවරණ නීති රීතිවලට ගරු කරමින් දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරතුමා සමග අපි සාකච්ඡා කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශ සභා නගර සභාවලට ලක්ෂ 10 බැගින් මුදල් ප්‍රතිපාදන අදම සිට වහාම ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ අයට ක්ෂණිකව සහනාධාර ලබා දීම සඳහා